Latina tatti. ඔලුව එක්කමයි උනායි තමයි තියෙන්නේ. ඔව්. එතකොට ඔයාට මේක මේ එකටම දැනගත්තේ කොහොමද? දැනගත්තේ මේ මම බලාගත්ත සින්නෝරට හැදිලයි කියලා එයාලා ගෙදරින් කිව්ව මට. දැන් ඔයා ඊට පස්සේ නම මම හොස්පිටල් එකට ආවා ඊයේ. ඔව්. ඊට පස්සේ මේ අදහස මාව ඔක්කොම චෙක් කරලා බලලා අදහස මට කිව්ව මටත් ඒක තියෙන්නේ කියලා. ඔව්. ඔයා ලංකාවේ කොහෙද? මම මගේ ගෙවල් ලඳපාවකට මගේ මහත්තයා ගෙවල් වලන ඔව්. එතකොට ඉතාලියට ඇවිල්ලා කොච්චර කාලද? අවුරුදු 10ක් වෙනවා. අවුරුදු 10ක් වෙනවා. එතකොට මේක එකටම ඔයාට මේ ඉන්ෆෙක්ෂන් වුණා කියලා ඔයාට තේරුණේ කොහොමද? හවස වුණා හේතුණා ඉරිදා හවස. ඔව්. එතකොට ඔයා බලාගත්තු සිඤ්ඤෝරගෙන් තමයි ඔයාට මේක මෙයා වුණේ කියන එක තමයි ඔයා කියන්නේ නේ? එයක් තමයි තියෙනවා කියලා කිව්වේ ඒගොල්ලෝ කතා කරලා. එතකොට දැන් සිඤ්ඤෝරත් ඔයා ඉන්න හොස්පිටල් එකේ දී ඉන්නේ. නෑ එයක් වෙන හොස්පිටල් එකක. එතකොට දැන් ඔයාට මොනවද කියන්න තියෙන්නේ? අපෙන් මොනවද වෙන්න ඕනේ? දැනට නම් මොකද දැන් හොස්පිටල් එකට එලා ඉන්නවා. ඔව්. බලමු මොකද වෙන්නේ කියලා. ඔව්. දැන් ඔයාට අපේ මිලානෝ කොන්සල් ජෙනරල් තුමියත් කතා කරා. ඒ හින්දා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම මේ සෞඛ්‍ය ඇමතුමියත් ඒ වගේම ජනාධිපතිතුමත් නිරතුරුවම ලංකාවේ මිනිස්සු ගැන අවධානයෙන් ඉන්න අපිට උපදෙස් දීලා තියෙනවා. ඒ හින්දා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. කිසි දෙයකට මෙයා වෙන්න එපා. අපි අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක ඉන්නවා. ඒ හින්දා කිසි දෙයක් මේ ඕනාට වැඩිය කල්පනා කරන්න එපා. එතකොට දැන් මහත්තයාට එහෙම වුණත් ඔයා බලන් දෙන්න දෙනවද නැද්ද? නෑ මහත්තයාටත් එන්න දෙන්නේ. මම මේ තාම ඉන්නේ ඇසිඩෙන්ට් වාර්ඩ් කොන්ති සපෝර්ට්ස් එකේ. ඔයා තාම උඹට නෑනේ. ඔව්. ඔයා වෙනම තියලා තියෙන්නේ. ඔව්. මට ඔය කාමරේ අවට චුට්ටක් පෙන්වන්න පුළුවන්ද? නිකේනේ රූම් මේ තමයි ඒක බලලා යන්නේ. ඔයාට සේලයින් ඉන්ජෙක්ෂන් මොන හරි දීලා තියෙනවද? ඉතින් ආපහු ගමන් නම් මම මේ මම වේදනාව මොකක් හරි දන්නේ මම දුන්නා ඉතින් බෝතල් එකක් දෙයක් මම දන්නේ මොකද්ද කියලා ඒක අර ඒක දන්නේ මොකද්ද කියලා ඒක දුන්නා. ඊට පස්සේ නම් මම දුන්නේ. ඔයා ඔයා එතකොට ඔයා මේ අවුරුදු 10ක් වෙනවා ඉතාලියට ඇවිල්ලා නේ? අවුරුදු 10යි. අවුරුදු 10ම බ්‍රෙෂියා නගරෙදි හිටියේ. අවුරුදු 10ම බ්‍රෙෂියා නගරෙ හිටියේ. හරි. හරි. ඔයා ඔයා දැන් ඊයේ හවස ආපු ගමන තාම ඔයාට මොන වගේ ප්‍රතිකාර කර්මයක්ද මේගොල්ලෝ කරේ? බ්ලඩ් එකක් ගත්ත ඒ අරෙන්න වෙන මොකුත් කරේ නෑ. අර මොකක් හරි අර මං වාට ෆොටෝ එකක් දැම් මේක අර දීප චූටි බෝතලේ දෙයක් දුන්න. ඔව්. එච්චර වෙන මොකුත්ම කරේ නෑ. එතකොට කෑම බීම එහෙම? කෑම මොකුත් කෑවේ නෑ. හරි හරි. ඔයා කිසි දෙයකට කලබල වෙන්න එපා. අපි ඉදිරියේදී කරන්න තියෙන මේ ලංකාවේ අය වෙනුවෙන් කරන්න තියෙන ඔක්කොම වැඩ කටයුතු ටික කරනවා. ලංකාවේ රජයත් එක්ක කටයුතු කරගෙන ඒකට මේ දැන් කොන්සල් ජෙනරල් තුමියත් ඔයත් එක්ක කතා කරා. මම මේක අනිවාර්යයෙන්ම මේ අපේ ලංකාවේ සෞඛ්‍ය ඇමතුමියටත් පුද්ගලිකව කතා කරලා මේක අපි ඔයාට අපෙන් ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය, අපෙන් ලබා දෙන්න පුළුවන් උපරිම දේවල් ටික ඔයාට ලබා දෙනවා. ඒ හින්දා ඔයා කිසි දෙයකට කලබල වෙන්න එපා. හිතින් වැටෙන්න එපා. මානසිකව වැටෙන්න එපා. ඔක හොඳ කරන්න පුළුවන් රෝගයක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ තාම තරුණයි. ඔක ගොඩක් අර මේ වයසක අයට ප්‍රෙග්නන්ට් අම්මලාට හැදුනොත් තමයි ගොඩක් ටිකක් බරපතල වෙන්නේ. ඒ හින්දා ඔයාලගේ අර ප්‍රතිචක්‍රීකරණේ තියෙන හින්දා ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. ඒ හින්දා මේ ඕක අපිට මේ මේව කරගන්න පුළුවන්. ඒ හින්දා මානසිකව වැටෙන්න එපා. Thank you. ඔව්. මේ හින්දා මේ අපි නිතරම ඔයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ හින්දා මේ කිසි දෙයකට බය වෙන්න එපා. හොඳ දැක්කේ. හොඳ හොඳ දැක්කේ. හරි හරි. හරි 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 හරි. බොහොම ස්තුතියි. හරි හරි යකි. ඔයා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. හොඳයි. මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න අපගේ channel එක subscribe කරන්න.